මේ දැම්ම එකගෙන යනවා මේ වෙන කතාවකට වෙන රටකට එකගෙන යනවා. හා ඕකේ. ඒකත් මේ වගේ හරිම අඳුරු බොහොම සීතල. හා දරා ගන්න බැරි තරම් ඉදි කටු තුඩුවල් වලින් අනිනවා වගේ සීතල හුලං එන දවසක්. හරි. සඳුද දවසක්. හැම මිනිස්සෙක්ම බොහොම කම්මැලි කමෙන් කෝච්චියට ගොඩ වෙලා. තමන්ගේ රාජකාරී ස්ථාන කරා පිටත් වෙන වෙලාව. කෝච්චියත් අනේ කම්මැලි කමට වගේ වෙනදාට වඩා එහාට මෙහාට වැනි වැනි. සතිය අන්තිම දවස්වල තියෙන අර පණ ගැහෙන උනන්දුව මොනක් නැතුව කම්මැලි කමෙන් එහාට මෙහාට කෝච්චියත් වැනි 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 මේ රේල් පාර දිගේ වැවක් අයිනක් දිගේ යනවා. හා වැව හරහා හවා එන ඒ සීතල සුළං මද සුළං ඒ මද සුළං තවත් හිත කම්මැලි කරනවා වැඩට යන්න. සඳුදු දවස වෙච්ච නිසාද කොහෙද මිනිස්සු හැමෝගෙම මූණවල තියෙන්නේ හරිම නිකන් මලානික පෙනුමක්. සඳුදා දවසට මං හිතන්නේ සාප කරනවා වෙන්න ඕනේ. ඉතින් මිනිස්සු බලාගත් අතම බලාගෙන කල්පනා බරව මූණ බිමට පාත් කරගෙන යන වෙලාවේ කවුදෝ මන් දන්නේ හරිම ලස්සන හුරුබූටි මූණක් තියෙන හොරතල් මූණක් තියෙන පොඩි කොළු ගැටෙක් චූටි කොළු ගැටෙක් අර කකුල් දික් කරගෙන කෝච්චිය හරහාට ඉඳගෙන ඉන්න මිනිස්සු මැද්දෙන් එහෙම් මෙහෙම් පැනගෙන කෝච්චිය එහා කෙරවලට මෙහා කෙරවලට දුවනවා. හැමෝම ඉතින් අර පුරුද්දට වගේ පොඩි එකා නිසා ලොකු කෙනෙක් වුණා නම් රවණව වුණාට පොඩ්ඩෙකුට පොඩි අවසරයක් තියෙනවා. ඔය කොච්චර ප්‍රශ්න මැද වුණත් හැමෝම කකුල් අකුලගෙන පොඩ්ඩට ඉඩ දෙනවා අර මැදින් දුවන්න කෝච්චිය මැදින් දුවන්න. එක පාටම කෝච්චිය බිංගියක් ඇතුළට ඇතුල් වෙනවා. පොඩි එකා ළඟම හිටපු කාන්තාවක් හිටියා. මැඩම් කෙනෙක් හිටියා. හරි. ඒ නෝනට තේරෙනවා කවුරු හරි ආව ඉම්බා කියලා. හා. ඒත් එක්කම කෝච්චිය ගල් ගුහාවෙන් එළියට ආවා. හා හා. ගල් ගුහාව නෙමෙයි ඒකට මොකක්ද කියන්නේ? බිංගය. බිංගෙන් එළියට ආවා. ගල් ගුහාව දිනා පරකන්. බල්ලකට මේ පොඩ්ඩක්. හා. මේ නෝනට කියන්නත් බෑ. පොඩ හරි ලස්සනයි. ලස්සන හරි හොරතල්. ඕන කෙනෙකුට ආසී දෙන පොඩි ළමයින්. ඒ වගේ පොඩ්ඩෙක්. තුමේ හිනා වුණා. එයා හිතුවා වැරදිලා වෙන්නේ නැහැ. නෑ. එයා එහෙම එහා පැත්තට පැනලා එහා පැත්ත හිටියා මාතෙක් එයාවත් ඉම්බා. හා හා. මේ විදිහට ඒ කෝච්චි පෙට්ටිය හිටපු හැම එක්කෙනාටම කිස් එක ගානේ මේ පොඩි එකන දීගෙන දීගෙන යනවා. හ්ම් හ්ම්. කෙරෝලෙම ඉන්න ඔයාගේ තාත්තා අනිත් පැත්ත කෙරෝලේ. එයා පොඩ්ඩක් ලැජ්ජාවෙන් වගේ හැමෝගෙම නිකන් සමාව මුසු මූණෙන් බැලුම් හැලනවා. බැලුම්. බැලුම් පුම්බනවා. මම අසනවා වගේ වචනේ පාටි. බැලුම් හැලනනේ. බැලුම් පුම්බනයි. සමාව භජනය කරන විලාසෙන් එයා බැලුම් පුම්බනවා. හරි බැලුම් හැලනවා. ඉතින් ටිකක් වෙලා ගියාම මේ වැඩේ දිගටම යනවා. පොඩ යනවා එක එක්කෙනා ගාවට. අම්මා තව කෙනෙක් ගා. අම්මා යනවා චූටි. අවුරුදු 3ක් 3ම ආරක් වගේ. පස්සේ තාත්තා නැගිටලා කියනවා මේ මුකුත් හිතන්න එපා. මගේ පුංචි පුතා එයා ජීවත් වීමේ ප්‍රීතිය භුක්ති විඳිනවා කියලා කිව්වා. කාටවත් එකපාරටම මේක තේරුන්නේ නැහැ. හැමෝම තාත්තා දිහා බැලුවාම එයා පෙරේද වෙනකන් හිටියේ ඉස්පිරිතාලේ. එයාව බේරගන්න බැරි වෙයි කියලා තමයි ඩොක්ටර්ස්ට මෙච්චර දවස් කිව්වේ. හා. නමුත් ඊයේ වෙනකොට විෂම කර්මයකින් වගේ මට සනීප වුණා. අපි දන්නේ නැහැ. නමුත් ඉතින් මම මේ එයාව එළියට එක්කන් යන පළවෙනි දවස එයා හරි සන්තෝෂෙන් ඉන්නේ ඉස්පිරිතාලෙන් එයාගේ ලෙඩ ඇඳෙන් අර ගහලා තිබුණු සේලයින් කටු ගලවලා එළියට ගත්ත සන්තෝෂෙන් මේ ඉන්නේ. එයා මේ ජීවත් වීමේ ප්‍රීතිය භුක්ති විඳින වෙලාවක් මොකද හිතන්න එපාය ගැන කියලා කිව්වා. හා. ඒ කතාව කියලා ඉවරුණාට පස්සේ මමත් කල්පනා කරා ආශ්චර්යය. Yes. අපි හැම දෙයකම සන්තෝෂ වෙනවා. ඉන්ක්‍රිමන්ට් එකක් දුන්නොත් අපි සන්තෝෂ වෙනවා. පත්වීමක් දුන්නොත් අපි සන්තෝෂ වෙනවා. ලොකු පොසිෂන් එකක් දුන්නොත් අපිට සන්තෝෂ වෙනවා. වාහනේ අප්ග්‍රේඩ් කරගන්න පුළුවන් වුණොත් අපිට සන්තෝෂ වෙනවා. බැංකුවට ලොකු පොලියක් හම්බුනොත් සන්තෝෂ වෙනවා. යාළුවෙක් ණයක් දෙලා එපා කිව්වොත් අපි සන්තෝෂ වෙනවා. හැබැයි ජීවත් වෙන එක ගැන අපි කවදා හරි සන්තෝෂ වුණාද? උපන් දිනේ දවසට ඇරුනම ඒකත් නාහෙන් අඬන පුඹුන්ට පාටි දෙන්න පාද කියලා දුන්න මිසක සතුටින්ද කළේ නේ? ඔබ අද දවසෙත් උදේ නැගිනකොට මේ ජීවත් වෙලා ඉන්න එක ගැන අපි සන්තෝෂ වුණාද? ජීවිතේ හොඳම දේ ගැන ඔබ මේ කතාව අහන්න ජීවත් වෙලා ඉන්න එක මාත් එක්ක මමත් ජීවත් වෙලා ඔයත් ජීවත් වෙලා ඉන්න එක ගැන අපි සන්තෝෂ වුණාද? අපි සන්තෝෂ වෙලා නැහැ. අපි මූණ බෙරි කරගෙන සඳුදා වැඩට යනවා. ජීවත් වෙන එක ගැන අපිට කිසිම සන්තෝෂයක් නැහැ. අපිට අමතක වෙලා තියෙනවා මේ ඔක්කොම මංගල්‍යයන් අපි කරන්නේ ජීවත් වෙන්න කියලා. ඒ වගේම ජීවත් වෙනකොට අපිට ඒ තරම් ලොකු සන්තෝෂකුත් නැහැ ඉතින්. ඒකනේ නේද? ඒ සින්දුවම වගේද? නෑ නෑ නෑ. දාගෙන යන්නේ ජීවත් වෙන සන්තෝෂය. වෙලේ කක් ඇත්තරු. නයි මික්සින්. සන්තෝෂ වෙන්න සන්තෝෂ වෙන්න. සන්තෝෂ වෙන්න අර සින්දුව ආයි කියන තේ එක. ඔය සන්තෝෂ වෙන්න මම ජීවත් වෙන එක ගැන. ප්ලීස්. සිත සිතු. සන්තෝෂයි. FM.